ගුරුෙදර පාඩම් කියලදන ප්‍රේඩියෝ සාත්තරයේ අත ප්‍රවීනතේශක සමයිර එදිසිංහ ආචාර්යතුමා සමග අපේ තර්ක ශාස්ත්‍රේ ගෙන ගනිමු සුබ උදෑසනක් අපේ ආදරණී දුවාදරෝසිරු දෙනාට උසස් පෙල කරන පාලට සවයක් වෙන්න අත්තලක් වෙන්න ගුරුගෙදර උදෑසන වැඩසටහලින් තමයි අපි අද හබු වෙන්නේ ිේෂෙන් . සස් පෙල තර්ක ශස්ත්‍රයාහා විද්‍යාත්ම ක්‍රමය කියන විශේයට අදාළව තවත් වැදගත් පාඩම් කීපයක් ඔබ හොමේ තබන්නයි අපේ බලාපොරොත්තුව අරමුණ එතකොට අපි මේතාක්පුතේ කතා කරේ විද්‍යාත්මක ක්‍රමය කියන කොටසට අදාළ එකක කීපයක් අපි අද වෙනස් ආරක යමින් අද අපි කතා කරනවා ලොජික් එකන තර්ක ශාශත්‍රය හා සම්බන්ධ වැැදගත් පාඩම් එකකය විශන්සෙන් අපි තෝරගන්නේ තර්කාභාෂ කියන පාඩම් මේකගේ. තර්කාභාෂ, තර්කාභාෂ, තර්කාභාෂ. එලවට පුතේ විිභාග ඉතිහාසයට අ වධන යමුකර ගොඩ මේ තර්කාභාෂාවවලින් බැඩ්ඩි ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිල්ල තියනො හැමදිනකම ැ හැම රුද්දකම. එනිසා ල මේ තර්කාභාෂ කියන පාඩමට සාර්ථකව මුහුණ දෙන්න. නැතන් තර්කාභාෂ කියන පාඩම අලලා ගොඩ නැගෙන ප්‍රශ්නයට සාර්ථකව හුණ දෙන්න. අවශ්‍ය දැනුම පන්නරය මේ පාඩමෙන් දෙන්නයි. අපේ බලාපොරොත්තුව පුතේ මෙහෙමයි දැන් තරකාභාෂ කියල කියන්නේ අපේ මුළුමහත් තර්ගශාශ්්‍රයේ විශේ තුළ හටගන්න තරගන වැරදි නැත්තන් දෝස අඩු ලෝඩුම්. එක පුතේ නිගමී වන්න පුළුවන් උද්ගමීවෙන්න පුළොන් අල න පද්ධදි දෙකක් තිේරෙන නිගම ස උද්ගාමී කියලා මෙෙනන මේ නිගාමී උද්ගාමී කියෙන පද්ධදි දෙකේම හටගන්න තරකන වැරදි දෝසවලට අපි කියන පුතේ තර්කාභාෂගේල. තර්කාභාෂ ප්‍රධානවසයෙන් පුතේ කොඩස් දෙෙකට බෙදන්න පුලුවන් රූපික ආභාෂ හා නරූපික ආභාෂ කියල. කොටස් දෙකට වෙදෙන රූපිකකා භාෂහන් නරූපික ආභාෂ පුතේ මෙහමයි. සාමාන්‍යයේ රූපි භාෂ කියල කියන්න වල දන්නවා. තර්කයක රූපය. තර්කයක ආකෘතිය පරීක්ෂා කරනකොට යම් කිසි දෝසයක් තියනව කියලා අපිට හඳුන ගන්න පුලුවන්නම් පුත ඒ එක රූපි ආාෂයක්. අපි දන්නවා අපේ නිාමී තර් ශත්‍රය තුළ පිළිගත් විධ නීතිරීජිතිය. අන්නේ නිගාමී තර්ක ශස්ත්‍රය තුළ පිළිගතු නීතිරීති උල්ලංගනය කරලා ඒව කඩ කරලා එ බිඳදාලා වැරදිලෙස ගොන්නගිලා තියෙන තර්කයක් තියනවන්න ඒක පුතේ ඇත්තටම රූපිකාභාෂයක් ගන්නනයට අපිට දාන්න පුුවන්. එකොට මෙකදි වෙන්නේ තරකයේ අන්තරගත කරුණු විශ්ලේෂණය කරන්න යන්නේ නෑ තර්කයේ රූපය තර්කය ආකෘ තිය තර්කය විව්හය පරරික්ෂා කරනකොට යම්කිිසි දෝසයක් තියනව කියලා හඳනගන්න පුළුවන්නන් අන්න ඒක පුතේ. රූපි අභාශයක් ම සරල උදාහරණයක් කියලඟ පුදාලට දැන් වල දන්නවා සාමාන්‍යෙන් අස්තිප්‍රකා රීතිකළ රීතියක් තියෙනනේ ඒකද වෙන්නේ ගම්මවායක ගම්මවාකයක පූර්වාන්ගෙන් අපරාන්ගේ ගන්න. ගම්මවාකේක පූර්වාන්ගෙන් අපරාන්ගේ ලබාගැනීම තමයි අස්තිිප්‍රකාර කියල කියනකින් සරවාගතු පී ගම්ය කිවූ පී එම නිසා කිව්. දැන් ඕක අපේ නිගාමී තර්ග ශාස්ත්‍රය තුළ පිළිගත්තු නීතියක්. ඒ පරම සත්්‍යයක් හැබැයි කවුහරිගෙනෙ තර්ගය ඇදුවත් මෙහෙම. වැසි වසින්නේ නම් පොළොවතෙමේ. පොලොවතෙමේ එම නිසා වැසි වසි. ඉතුර වෙලාතියෙන්නේ ගම්මවාකේක අපරාංගෙන් පූරවාන්ගේ අරගෙන තියන. පි ගම් කිව්, කිව් එම නිසා පි. වැසිවසින්නේ නම් පොළොතමේ? පොවතමේ වැසි වසි. එතකොඩ මෙහෙම ගම්මවාගේක අපරාංගේම් පූර්වාන්ගේ පිළිගන්න ගියොතුන්. ඒක වැරදි එක රූපිකා භාෂයක් මොක රුපිකා භාෂ නම අපරාංගාභාෂයගෙන රූපිකා භාෂයටඇත් වනෙන. ඒවගේ රූපිකාශෂ ගොඩක් තියෙනම පොඩි උදාාරණයක් තමයි කිව. ඇතරම ද මේ පාඩම අපට ගොඩක් වැදත්වන්නේ නොරපිකා භශෂ නමු අප රූපකා භාෂක කීයක් ගැත් පොඩක්ේටේ තා අරමු. රූපිකා භාෂ හටිගන්නව ඇරිස්ටෝර්ටල්ගේ සංවාකය කියෙන පද්ධතිය තුළයි ගැන විිහිත අනුමානය වලදන්නවා සාමාන්‍යෙන්දැ පලවිෙන රීතයන් කියයන සංවාකයක දෙවර බැගින් යෙදුණු පද තුනක් තියෙන්නවා. එතකොට දෙවර බැගින් යෙදනු පදතුනක් තියෙන්න්න ඕන කියන මේ රීතිය බිදෙනවා තරකක පද හතරක් තිබුණ. එතො හටගන්න උපුතේ ආභාෂ චතුස්පද. හරි චතුස්පදා භාෂ තර්කයක පද හතරකට වඩ වැඩියන්තිම හටගන්නවා භාෂ හපදදා භාෂය ර්ික පදක්තිමනු හටගන දවිපදා භාෂය මං වට උදාහර කියන්නේ යන්නේ හරිම ලේසිනිසා. දවිපද චතුස්පද බහපද කියන්නේ රූපිකා ආභාෂ තුනම්. එතකොට තුන්වන රීතයේද කිය නේ මධ්‍යපද එක් අව්‍යාවයක දීවත් ව්‍යාප්ත වේතුයි කියලා මධ්‍යපද්දය අවයාව දෙකේදීම අව්‍යාපතුනත්පුතේ හට ගන්නවා භාෂයක් අව්‍යාප්ත මධ්‍ය පදා භාෂයගෙන රූපිකකාආභාෂය. අව්‍යාප්ත මධ්‍යපද ආාෂය. තින් වාලටඒකට සිංහල තර්කයක් ලියලා. කෘතිය ගහල බලන්න පුලන් හල දන්න නිසාමන් වන පොඩි තරක කියන්න. සියලු දෙහහි ඇඹුල්වේ. සියලු දෙෙහි ඇඹුල් වේ. සියලු දොඩම් ඇඹුල් වේ. එම නිසා සියලු දොඩම් දෙෙහිවේ. ආකෘතියක් ගහල බලකොට එනවා PSMSP ප්‍රස්තුත දුන ඒතුනක් තොර පේනො ව්‍යාප්ත අව්‍යාප්ත, ව්‍යාප්ත, අව්‍යාප්ත නිගමනේ ්‍යප්ත අව්‍යප බලන්න එමකදිහා. එම එක අවයාව දෙකේ දීම අව්‍යපත වෙනව තකොට හටගන්න රූපිකා භාෂයක් මොකද අව්‍යප්ත මධ්‍යිපදා භාෂය. ඒවගේ හතරන රීතියෙන් කියන්නේ අවයාල අව්‍යපතූ පද නිගමනේ ්‍යා්ත නොකළ ේතුයි කියලා. තුර අවයාවල අව්‍යාපත පද නිගමන ්‍යා්ත කරොත් හටගන්නවාආභාෂ දෙක් එකක් තමයි අයතා පක්ෂපදාභාෂය පක්ෂපදාභාෂය කියන්නේ පක්ෂපදේහෙවත් එස්ස එක අවයාවේ අව්‍යාපතවෙලපුතේ නිගමනේදිව්‍යා්තවීම හටගන්න භාෂය. ත්‍ර අයිතා සාධපදා භාෂයේ ැන සාධ්‍යපදේවත් පී එක අවයාවේ අව්‍යාත වෙලා නිගමනේදිව්‍යාවීම හටගන්න ආභාෂයේ. අයිතා පක්ෂ බද අයතා සාධෙපද කියන්නෙත් පුතේ රූපිකා භාෂ දෙකක්. ඊට අමතරව? ප්‍රතිෝගේ සහ ආනායනේ තුළ හටගන්න වැදදිතින විශේෂ නායයිනේ තුළ හටගන් අයිතා පරිවර්තනාභාෂය, අයිතා ප්‍රතිවර්තනාභාෂයේ, අයිතා පරස්ථාපන ආවාශෂය, අයිතා ප්‍රතිලෝමනආභාෂත්, රූපි භාෂකණයට පුුතේ දන්න පුළුවන්ගේඒ වර්ගී කරණයටම දන්න පුළුවන්. ඉට අමතරව තවත් හටගන්නවා රූපිකාභාෂය ඔය විශේෂෙන් මිශ්‍ර සංවාක තුළ හටග භාෂකත්තොත් එෙම පිට හම්බුේ නො එකක් අප රාංග භාෂයේ මරවට ොයි භගගේ ගොඩාක් ප්‍රශ්න නිර්මාණයනවා. අපරාංග අආභාෂය. අපරාංග භාෂය කියන්න පුතේ ගම්මවාකක අපරාංගෙන් පූර්වාන්ගේ නිගමනය කරන. අපරාංගෙන් පූර්වාන්ගේ නිගමනය කරන්න බෑ. අපිට පුළුවන් ගම්මවාකක පූර්වාගෙන් අපරාංගෙන් හැබැ අපරාංගෙන් පූර්වාන්ගේ නිගමනය කරොත් හටගන්නවා භාෂයක් අපරාංග ආාෂය උදාහරණයක් ගත්තොත් උඩ පනින්නේනම් බිම වැටේ. බිම වැටේ එම නිසා උඩ පනි. ආකෘතිය පී ගම්ය කිව් කිව් එමනිසා ප. මේ තර්කය අපරාංගා භාෂයට අඩත්යෙනවා. දෙවැනි නිශේදිත පූර්වාංගා භාෂය. නිශේදිත පූර්වාංගා භාෂය මෙකද වෙන්නේ ගම්මවාකයක පූර්වාන්ගේ නිශේදනයෙන් අපරාන්ගේ නිශේදනය කන. ගම්මවාකයක පූර්වාන්ගේ නිසේදනයෙන් අපරාන්ගේ නිශේදනය කරනවනං අපි කියන මේකට නිශේදිත පූර්වාංගා භාෂය. අපිට පුළුවන් ගම්මවාකක අපරාගගේ නිශෂේදනෙන් පූර්වාන්ගේ නිේදනය කරන්න පුළුවන් අපට නාස්ති ප්‍රකාරීතය කියලා නාස්්‍යි ප්‍රකාරීතය වරදවා ඇදුර මොකද වෙන්නේ ගම්මවාකයක පුතේ පූර්වාන්ගේ නිශේදනයෙන් අපරාගේ නිශේදනය කරොත් අන්න එක වැරදි නිශේදිත පූර්වාංගා භාෂකෙන රූපිකා භාෂයටටත් යෙන තර්කයක් ගන්න ගන පොඩිතර්කයක් වැසි වසින්නේ නම් ගඟ ගලයි. වැසි වසින්නේ නැත එම නිසා ගඟ ගලන්නේ නැත. පී ගම්ම කිව් නො එම නිසා නොට්කිව්. එතොර මේ ඇවිල්ලා නිශේදිිත පූර්ුවංගාභාෂය. තුංගෙනක තමයි ෝකේ ියෝජක හෙවත් වයිකල්පිකා ආභාෂය පුදවාල ඉගෙනගෙන තියෙන නාස්ති අස්සි ප්‍රකාරගල රීතියක් එකද කියන්නේ බියෝජක වාකයක විකල්ප දෙකෙන් එෙක් විකල්පයක් නිශේදනය වෙලා බියෝජක වාකයක විකල්ප දෙකෙන එක් විකල්පයක් නිශේදනය වෙලා පේලියක තියෙනකොට අනෙක් විකල්පය එලෙසින් ලිවීමේ හැකියාවක් තියනෙන ගැන පීවිියෝජක කිව් තු නොට ප එක කොටිට පුුවන් කිව්ලියන් එම නැත්තන් පේ බියෝජක කිව් නොට කිව් අපිට පුලුවන් පිලියන් සරලගතුත් බත්තුහෝ පාන් කනවා. බත්කන් නැත්තන්ට නිගමනය කරන්න පුළුවන් පාන් කනව කියලා. බත් ෝ පාන්කනෝ පාංක නැත්තන් නිගමනයරන පුලන් බත් කනවා කියලා ඕකතම නිවැර දිරීත. හැයි ය රීය වර්දවා උදනා ඉන්න. එතකොට හටගන්නෝපුතේ බියෝජක එහෙවත් වයිකල්පිකා අභාෂය උදාහරණයක් එකද වෙන්නේ බියෝජකවාකයක විිකල්ප දෙකෙන් එකක්. පිළි අරගෙන අනිත් එක නිගමනේද නිශේදනයරන ියෝජක වාකයක විකල්පදගත් යෙන ඒ දෙකෙන් එකක් පිළිගන්න අනිත්විකාල්පයම ගත්ත කර නිශේදනය කරන අර නා්‍යස ප්‍රකාරීති අනිත් පැත එක වැරදි දැන් උදාහරයක් ගත්තොත් ඇය කොළඹොහෝ නුවරයා න ඇය කොළඹයයි එමනිසාය නුවරයන්නේ නැත එහම ගත්තොත් එක වැරදි. පිවිියෝජක කිව් පී එමනිසා නොට් කිව් ඔහු ගායකෙක් හෝ වාදකයෙක්වේ ඔහු වාදකයක්වේ එමනි සහු ගායකෙක් නොවේ එකත් තරදි පිවිියෝජක කිව්. එම නිසා නොට්පිය නිසා නාශ්‍යසි ප්‍රකාරීතය වරද වයදුවත් පුතේ හටගන්නවා භාෂයක් මොකදද බියෝජකහෙවත් වයිකල්පිකා භාෂ අප ඔය කතා කරේ පුතේ තර්ක ශ්‍රය අපිට හමින රූපික ආභාෂ කීපයක් පිළිබඳ මොනවද දුපදාභාෂය චතුස්පද බහුපද අව්‍යාප්ත මධ්‍යපද අයතා පක්ෂබද අයතා සාධපද අයතා ප්‍රතිවර්තන අයතා පරිවර්තන අයතා පරස්ථාපන අයිතා ප්‍රතිලෝමන ට අතිරේක අපි කතා කරා. අපරාංගාභාෂය නිශේදිත පූර්වාංගාභාෂය සහ භියෝජග හෙවත් වයිකල්පිකාභාෂය පිළිබඳ. යි. එන රූපි භාෂකොට සි සරලව පොඩි වෙලාවක් ඇළිපුතේ කතා කරය අපි ිවේකයක් අරගෙන නරූපිකා භාෂකොට සම්පතේ හම්බුවමු. ගුරුගෙදර පාඩම් කියලදන ප්‍රේඩියෝසාත්තරයේ. අත ප්‍රවීනතේශක සමීර එදිරිසිංහ ආචාර්තුමා සමග අපි තර්ක ශාස්ත්‍රේගෙන ගනිමු. ද විවේකෙන් පසි ම යිමත්තම්මේන තරකා භාෂ පාඩමත් එක් අපි පුදේ මේ දැන් කතා කරන හදන්නේ ඉතාම වැදගත් මේ තරකාභාෂ පාඩමේ රූපිකා භාෂවලට වඩා ගොඩාක්ම වැදත්න්නේ පුදේ නරුපිකා ාෂමුද වැඩි ප්‍රශ්්‍රමාණයක් නිර්මාණය වෙන්නේ නරූපික ආභාෂ වලේ පුතිමේ නරූපි ආාෂ ඇත්තටම හටගන්නේ උද්ගාමී පද්ධතිය ඇතුළේ. උද්ගාමී පද්ධති තුළෙ. දැන් අපි රූපිකා භාෂ කිවවෙේ තර්කයක රූපය ආකෘතිය බෝහය පීක්ෂා කරනකොට ඒ එක යම්කිසි දෝසයක් තියනව කියලා අපිට හඳනගන්න පුළුවන්න්න ඒක රූපික ආභාෂයක් කියල කිව. නොත් නරූපිකා භාෂයක් කියන්නේ එම රූපය පරිීක්ෂා කිරේවෙන් හුනාගන්න පුළුවන් ආභාෂ නෙම. තර්කයක ආකෘතිය පරික්ෂා කිරවෙන් හඳුනාගන්න පුුවන් ආභාෂ නෙවෙේ මේ එක දිවෙන්නේ. තර්කය ඇතුළේ තියෙන කරුණු. නැත තරකය තුළ අඩංගු කරුණු හොඳට විශ්ලේෂණය කරනකොට. යම් කිසි දෝසයක් තියනව කියලා හඳුනාගන්න පුළුවන්නන් අන්නේ නරූපිකා අභාෂයක්. විශේෂයෙන් උද්ගාමී පද්ධතිය ඇතුලෙදී. යම් කිසි පුද්ගලෙක් තමන්ගේ නිගමනය සනාත කිරීම සඳහා. ඉදිරිපත් කරන කරුණු පුතේ තර්කයට අදාළ වෙන්න ඕන. එව ගැල පෙන්න්න ඕන. ඒ ප්‍රබල වෙන්න ඕන. අසන්නා මුලාවට නැත අසන්නා බ්‍රමේයට පත් කරන්න බෑ. ඇැයි මේ නරූපිකා භාෂලද වෙන්නේ යම් කිසි බපුද්ගලෙක් තමන්ගේ නිගමනය සනාති කිරීම වස් ඉදිරිපත් කරන කරුණු තර්කයට අදාලනෑ නොව දාලයි. අදාලනෑ. ඊළඟට ඉදිරිපත් කන කරුණුපුතේ ප්‍රබලනෑ ඉදිරිපත් කන කරුණු සාවධ්‍යයි මුසාාවන් තමයි ප්‍රකාශ කරන එහම නැත්තං ඉදිරිපත් කන කරුණු අතර කිසිම ගැලපීම අනුසන්ධානභාවයක් නෑ. එඒවගේ අසන්නා මුලාවට බ්‍රමේට පත් කරන. මෙන්න මේ වගේ කාරණ නිසා. අපිට නරූපිකාභාෂ හටගන්නවගල පුතේ කියන්න පුළුවන්. එතකොට නරූපිකා භාෂ රූපිකාභාෂ වගේ නෙවේ පුතේ නරූපිකාභාෂ සේරම තියනො දහට. ඒ දහටම සුපිරියට පුළුවන් වෙන්න ඕන හොදටම පුළුවන් වෙන්නු එතකොට විභාග දයෙන්නේ පොඩි ප්‍රකාශනයක් දෙනො ප්‍රකාශන හොඳට කියවන්න වන හිමියින් සීරුවේ ඉතාම දැහැමින් සෙමිින් හොඳට කියවල ඉවර වෙලා තේරුම් ගන්න ඕන ඔය අපි දැන් උගන්නන්න හදන නොරූපිකා ආභාෂ දහටෙන් මොන ගොඩදර වැටන්න කිය. තුර ලෙසින ඩි නරූපිකා භාෂ හටත්වුණේ දහාටෙන් මොන කාන්ඩේටද මොන ආභාෂයටද මෙන්න මේ ප්‍රකාශන අයිති වෙන්න කියලා හරියට ලියන තින්න හරියට ලිවොත් සාමානය ලකුණු හතරක් පහක් ලැබෙන වැරදුණොත් කෙලින්ම බින්ඳුව. එනිසා අමගතියකන්න ඕන ඉතාම වටින දැහැමිින් සෙමින් ඉතාම හොඳට ඉගෙනගන්න ඕන ඉනිසා පුතේවල් හොඳට මේ පාඩමහගෙන ඉන්න කෙලලාමම්පුතාලට ආාධනා කරන. එතකට මේ නරූපික ආභාෂලපුතය අපිට මුලින්ම හැබුවෙනවා නෝදාලත්වය පිළිබඳ ආාෂ. හරි පළිනි කා්ෙ තමයි ොදාලත්වය පිළිබඳ ආභාෂය මේ කාණ්ඩට අයිති ප්‍රධාන ආභාෂ හයත්යනවා. හරි ආභාෂ හයත්වයෙනවා. එක තර්ජනාත්මක ආභාෂය දෙක දෛනමූල ආභාෂය. තුන ජනෝවේජනා ආභාෂය, හතර යදුජ්ජා ආභාෂය පහ පුද්ගලාලම්බන ආභාෂය, හය අර්තාන්තරභාෂය අයිමත් කියනම් පුති තර්ජනාත්මගාභාෂය, දෛනමූලාභාෂය, ජනෝදවේජනාභාෂය ඉළඟට පුද්ගලාලම්බනාභාෂය, යදුජ්ජාආභාෂය, අර්තාන්තරාභාෂයම මුලින්මගන්නේ තර්ජනාත්මකාභාෂය හරිම සරලයි. දැ මම කිව්වා යම්කිසි පුද්ගලෙක් තමන්ගේ නිගමනය සනාත කරන්නු ප්‍රබල සාක්සිිමගින්. හරි ප්‍රබල කාරණාමගින්. ැලපෙන සාක්සි මගින් මේ ෙති කරන්න මොකක්ද යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ නිගමනය සනාත කරන්නේ තර්කයට ඉලක්කවෙච්ච පුද්ගලයගේ සිතේ තර්ජනාත්මක භාවයක් ඇති කරලා. සර්ලව ගත්තොත් එහෙම ර්කයට ඉලක්ක වෙච්ච පුද්ගලයකි සිත තුළ තර්ජනයක් ඇති කරලා. එම නැත්තං ඒ කායිකව හෝ මානසිකව තර්ජනාත්මක පසු විමක් ඇති කරලා තමන්ගේ අරමුණ ස්ටකරගන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවනම්පති ඒක තර්ජනාත්මකා භාෂය. තර්ජනය කිසි සේත්ම තර්කයට අදාල නැති දෙයක්. නමුත් තර්ජනයක් කරලා ඒකායිකව වන්න පුළුවන් මානසික වන්න පුළුවන් රජුව වෙන්න පුළුවන් වක්්‍රකාරවේ තර්ජනාත්මක පසබූ හඟග වන්න පුළුවන්. කොහොම හරි තර්ජනයක් ඇති කරලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න කවරු හරි කෙනෙක් උත්හරන වනං. අපිඒකටගේනෝ සරලව තර්ජනාත්මක අභාශයන තර්ජනයක් ඇති කළ තමන්ගේ අර්ම ෂ්ට කරගන්න උත්සාහ කරන. මං විභාග ඉතිහාසේ. තර්ජනාත්මක ආභාෂයට අදාලවාපු ප්‍රකාශන කීපයක් පුතේ මංවාලට කියන්නම් උදාහරණ විදියට. කියනවා. ආයතන අධ්‍යක්ෂක තුමනි. මාගේ මාසික වැටුපතව රුපියල් පන්දහසකින් වැඩි කරන්නේ නම් හොඳයි. ආයතන අධ්‍යක්ෂක තුමනි, මාගේ මාසික වැටිපතව රුපියල් පන්දහසකින් වැඩි කරන්නේ නම් හොඳයි. මන්ද ආයතනය විසෙන පෞද්ධියලික ලකම්බරය සහ ඔබතර පවත්නා අනියම් ප්‍රේම සම්බන්ධය, ඔබේ බිරිඳ දැනගන්නවාට ඔබ අකමැති බව ම දනිමින් දැන් බලන්න පුතේ වල් තේරෙන් ඕන මෙතන මේ වක්ක්‍රාකාරව තර්ජනයක් කරන්නේ මොකද කියන්නේ මගේ පඩිය වැඩි කරපක් එහම නැත්තන් මම ප්‍රේම සම්බන්ධය බිරිඳට කියලා වගේ පවුල් ජීවිතය කඩාකප්පල් කරන නිසා හාම මගේ පඩිය වැඩි කරන්න කියලා වක්්‍රාකාරව තර්ජනයක් කරන්න පඩිය වැඩි කරන්න කියෙට හේතු සාද කිය හිෙනම් කියන්න ම මේ ආතනයේ දැන් වැඩරන්නරෙන වුරුදු විස්සත්තික් වෙන යතන පලවිනි සේවකය පස්සහය දෙදෙනගින් කෙනෙක් තමයි මම මගේ පඩිය මේ අවුරුදු ගාටම තාම වැඩිවෙලාද එක වතාවයි. එනිසා මගේ පඩිය වැඩි කරන්න මේ මගේ මේ දැනට මට ලැබෙන පඩිය මට ජීවත් එන්න කිසේත්ම ගැලපෙන්න්නේ හරින්න එහෙම කියන්න ඇැතුවමකත කියනවා මගේ පඩිය වැඩිකරබන් හෙම නැත්නං සම්බන්ධය අනියම් සම්බන්ධය ම ෙදරට කියනවා. ති බලපත එක කිසිසේත්ම මේ තර්කයට අදාලන එක තර්ජනාත්ම ගාභාෂර ලක්වෙන පුතේආර ප්‍රකාශන. කියනවා අයිතිවාසිකම් දිනාගැනීමට අයිතිවාසිකම් දිනාගැනීමට ඔබට උද්ඝෝෂණය කිරීමට අරගල කිරීමට අයිතියක් ඇති බව පි පිළිගන්නෙමු. අයිතිවාසිකම් දිනාගන්න වාලට උද්ඝෝෂණය කරන්න පුළුවන් අරගල කරන්න පුුලන් අයිතියක් ඇති බව පිළිගන්නීමම්. ඒ සමඟෝ මතක් කර දෙන්නේ හෙට ඔබලා පවත්වන්නට යන උද්ඝෝෂණය සඳහා ප්‍රමාණවත් ඇදන් සංඛ්‍යාවක් රෝහලේ සූදානංකර ඇති බවයි. වක්්‍රකාරව කියනවා හරි උද්ඝෝෂණය කරන් අරග කරන්න. ප්‍ර්යන් හැබයි ඒ සමකෝ මතක් කල දෙනෝ. හෙටම්බල මේ කරන උද්ඝෝෂණය සඳහා ප්‍රමාණවත් ඇදන්ංඛ්‍යාවක් රෝහලේ සූදාන කලේ වක්්‍රාකාර කියන්න මොකද මේ උද්ගෝෂණයට හෙට අනිවාර මාරාන්තික ප්‍රහාරයක් එල්වෙන නිසා පරිස්සං වෙල්ල පට හොස්පිට්ල්ල එකට අනිමාරයෙන් යන්න වෙනවා කියල තමයි මේ ක්්‍රකාර තර්නය කරන. සමහර දරුවන්ටඉදිං එක ස්තේරෙන්න තිය ඇතියවන එනිසා හොඳඩ ප්‍රකාශනය කියවන්. කියවනකොට පේන වක්්‍ර කාරව වන්න මෙතන තරජනයක් ඇති කරලනංවාල බයනතුවෝදාන තර්ජනන්න්න ගාජ. තා පොඩි උදාහරයක් සරත් එක විභාගි තිහාසය පුතත්තර්කයක් සරත්. අද සවස්භාගය ඔබ මාසම චිත්‍රපටයක් නැරඹීමට එනු ඇතැයි මොම සිතමින්? මන්ද අද උදෑසන පාසල් යනවායයි පවසමින් ගෙදරින් පිට කට්ටි පන්න. ව ඔබේපයාා දැනගන්නවාට ඔබ අක්කමැති බව මම දනිමි දැපේනෝ වක්ක්‍රාකාරව තර්ජනයක් තමයිම. එන පලවිනි ආභාෂි වරයි තර්ජනත්නක ආභාෂය අසන්නාගේ සිත තුළ තර්ජනයක් ඇති කරලා තමන්ගේ අරමුණ ස්ෂ්ටකරගන්න උත්සහ කරන වනං තර්ජනත්නක ආභාෂි. දෙවැනිියක පුතේ දයිනමූල ආභාෂය. මෙමයි. පුතේ දෛනමූල ආභාෂය කියල කියන්නේ දෛනමූලගෙන අනුකම්පාව. සාමාන්‍යෙන් ඉතාම ප්‍රබල කාරණා මගින් තමන්ගේ මතේ සනාත කරනවා වෙනුවට අසන්නාගේ සිත තුළ අසන්නාගේ සිත තුළ ඇත්තටම පුතේ සානුකම්පිත හැගීම් ජනිත කරලා. අනුකම්පාසාකත බවක් ඇති කරලා, තමන්ගේ අරමුණ ඉස්්ටකරගන්න උත්සාහ කරනවනං අපි එකට කියනවා. දෛන මූලආභාෂය, අනුකම්පාව කිසි සේත්ම තර්කයට අදාලනෑ දැන් අපි උදාහරණයක් ගත් තොතු. අධිකරන දි විනිශ්කාරවරය තීන්දුවත් දෙනකොට. එය කවදාත් මේ අනුකම්පාව ගෙනෙක අදාළ කරගන්නේ. මුද තරකෙන අනුකම්පාව වැඩක් නෑ. අදාලවෙන ප්‍රබල ක්ෂි ප්‍රබල කරනු ගැපෙන සාක්සි. හරි. එනිසා මේකදවෙන්නේ අසන්නාගේ සිත තුළ. සානුකම්පිත හැගීම් ජනිතර අනුකම්පා සහකත බවක් ඇති කරලා තමන්ගේ අරමනිිෂ්ට කරගන්න උත්සාහ කිරීමක් මං උදාහරන කීපයක් කියනම් විභාගෙද්ද ආපු. ස්වාමීනි මේ බිත්තිකරුට දරුවන් හය දෙනෙකි. පවුලේ වැඩි මහල්ගැහැනු දරවා ගොළුිය බිරිඳ අන්සභාගරෝගෙන් පෙළේ. පවුලේකම පිරිමි දරුවත් මන්ද බුද්ධිකය. ඔයෝවුරුද් දෙමවපියට සැලගේමට සිටින්නේෙත් මේ විත්තිකාරයා පමණි. එනිසා ස්වාීණ මේ විත්තිකාරයායටට මේ වගේ දඩුවමත් දුන්නොත් මේ දර පවුලට යන කළදසාවක්න. එනිසා ස්වාමීණී විත්තිකරුගේ දඩුවම ලිහිල් කරනමෙන් ආයාචනා කරමී. කිසි සේත්ම තර්කට අදාලනයක ය වැරදක් කරානන් ඒ වැරද්දටයට දඩුවම අනිවාරෙන්න්තියෙන් නො. නොත් මෙතැති වෙනමකද අනේ දරුහය දෙනයි. ොල හැද ොු බරිඳන් සභග රෝගෙන් පෙලෙනන පවල එකම පිරිිදරුවත් මද ද්ග වැඩන්නන්නේ. න අනුම්පාවක් ඇති කරලා තමන්ගේ අරම නිෂ්ට කරන්න පුතේ මෙතනදී උත්සාහකිරීමක් තමයිද තවදාධාරය. ආයතන අධ්‍යක්ෂක තුමනනි. මාගේ මාසික වේතනේ තව රුපයල් දහදහසගින් වැඩි කරන්නේන යහපතක්ම වේ! නිකං සානු කම්පිත හැගින් ජනිත කරා කාරයට කියන්නු මට එහම පොඩ කිය නමාරයි. සානුකම්පිත හැගින් ජනිත කරනාාකාරතමයි පුතේ කියන්න. ආයතන අධ්‍යක්ෂක තුමනි. මාගේ මාසිකවේතනය තව රුපියල් දහ දහසකින් වැඩි කරන්නේ නම් යහපතක්ම වේ මන්ද මට දරුවන් නම දෙනෙක් සිටින අතර බිරිඳදමා හැරදාගොස් ඇති බැවි. සරලවගත්වොතුන් තාර්කික වැැලෝත් කෙනකුට හිතන පුොලන් පවුනේද ආයතන අධ්‍යෂ කතුමාගේ මේ ඉල්ලන්නේ පඩිය වැඩි කරන්න මුකොත් දරුව නම දෙනෙක් බිරිඳත් දාලාගේල්ලා නමුත් මෙම තාර්ිකව බලකොට දරුව නම දෙනෙ හදාගත්ත කියලා ආයතන අධ්‍යක්ෂකතුමා පලිනේ. බිරිඳ දාලා ගියා කියලා ආයතන අධ්‍යක්ෂතුමා ඒකටවක් කියන වැඩන්නේ. හරි එනිසා මෙතන මේ කරන්නේ සානුකම්පිත හැගීමක් ඇති කරලා තමන්ගේ පඩිය වැඩි කරන්න කෙලිල්ලන්න. එනිසා අසන්නාගේ සිත තුළ, අනුකම්පා සාගත බවක් ඇති කරල තමන් යාරම නිෂ් කරගන උත්හ කරන වනං අපි එකට කියෙන පුතේ මොකදද දයින මූල ආාශෂය යිට් එතවට අපිෝඔේ කරේ නෝදාලත්වේකෙන කාණ්ඩේඩ අයිති ප්‍රධාන භාෂ හයින් දෙකක් තර්ජනාාත්මක දයින මූල පොඩි විවේකයක් කරගෙන අපි ආයිමත් වයෙනවා තර්කාභාෂවල තවත් ආභාෂ කීපයක් කතා කරන්න. ගුරුගෙදර පාඩම් කියල දෙන ්‍රේණියෝසාත්තරයේ අත ප්‍රවීන දේශ්කා. ම ද සිංහ ආචාර්යතුමා සමග අපේ තර්ක ශාස්ත්‍රය ගෙන ගනිමු අපි ආයමත්පුතය විවේකින් පස්සේ හම්බුව වෙනවා තරකාආභාෂ පාඩමය නරූපික ආභාෂයන්ට දාලව නෝදාලත්වේ ගෙන කාණ්ඩේ ආභාෂවි දෙකක් කතා කර තුන්වැනි ආභාෂ තමයි ජනෝදවේජන ජනෝදවේජන ආාෂය ජනෝදවේජන කියල ගැන පුතේ මේකෙද වෙන්නේ අර තාර්කකිව . බල කාර්ණාවගින් යමක් ඔප්පු කරනවා බෙනුවට අසන්නාගේ සිතතුල උද්වේක කර බවක් ඇති කරනවා. උද්දවේග කර බවක් ඇති කරලා තමන්ගේ අරමුණ ස්ටකරගන්න උත්සහ කරනවා නං එක ජනෝදවේජන ආභාෂයක කියන්නේ ජනතාවගේ හැඟීම් අවත්සනෝ. හරි ජනතාවගේ හැඟීීමම් අවුස්සල ක්‍රෝධය වෛරය තරහා වගේ හැඟීම් හිතේ ජනත කරලා හැඟීම් උත්සන්න කල්ල තමන්ගේ අරමුණ ස්ටකර ගැනීමක් තමයි මේ ජනෝදවේජන ආභාෂේදිිපුතේ වෙන් එතකොට ෙ වෙන්නන්නේ ඇත්තටම මේ හැගීම්වලට ආමාන්ත්‍රනය කරන මේ බුද්ධියයට කතා කිරීමක් වෙන හැඟීීමම අඋස්සලලා හැඟගීම්වල ආමත්‍රනය කළ තමන්ගේ අරමුණ ස්ටකර ගැනීමක් මේ ජනෝදදවේජනාභාෂයේද වෙන. පිශේෂ නොය ජාතිවාදී ආගම්වාදී වර්ණ බේදවාදී සටන්වල තියන සටන් පාටවලේ වගේම අපිට නිරන්තරයෙන් එදිනෙදා අපි එහෙනෝ වෙල දැන්වීමලත්පුතේ මේ ජනෝදවේජන ස්භාවය අපිට දැක බලාගන්න පුළුවන්. මම උදාහරපුතේ කීපයක් කියන්න මෙහෙම කියනවා. සිංහලයන් වන අපට සිංහලයන් වනා අපට මේ මාතරූ භූමිය හැර වෙන බිම්කඩක් මේ පුතුවි තලේ මත නැත. සිංහලයන් වන අපට මේ මාතරූ භූමිය හැර වෙන බිම්කඩක් මේ පුත්තුවි තලේ මත නැත එබවින් ඔබ සැබෑ සිංහලයෙක් නං මවබිම බේරාගැනීමේ සටනට ඉදිරිපත්වීතිය නැත්නම් මරණය වෙනුවෙන් කැපවීතිය. ඒ ංහල අිනෙ එකම රට මේක. එනිසා සිංහලට වෙන තැනක් නෑමේ ලෝකේ. එනිසා ඔබ සැබෑ සිංහලෙක් නම් මෙන්න මේ ත්‍රස්ථවාදීන්ග මේ මෞ්බිම බේරාගන සටනට ඉදිරිපත්වෙෙන් නෝන කියලා ජනතාව හිතේ උද්දයග කර බවක් ඇති කරනවා. හැඟීම් අවස්සනවා. රි එතොර එතර ජනෝදේජන සබාවපපුතේ අපි දැකබලාගන්න පුළුවන්. වෙලන් දැන්වීමක්ගම් ඩැන් කියනවා? දැන්ඩටේ තරුණතරුණ අන්ගින් සියට අසුවක්ම පාවිච්චි කරනුේ. අපේ සමාගම නිෂ්පාදනය කන ජංගම දුරකතනේ. සැබවින්ම ඔබත් තාරූ්‍ය අයෙක් නම්. ඔබගේද තේරීමයවනු ඇත් දැම් බලන් කියනවා. දැන්ටේ තරුණතරුණ අන්ගින් සයටට අසුවක්ම පවිච්ච කරන්නේ අපේ සමාගම නිශ්පාදනය කන සලිවල දුරකතන. ඔබත් තාරුණ්‍ය අයෙක් නම් අන්න උද්වේක ඇති වෙනවා ම තරුණයෙක් නේද තුණක් නේද ම ිහි න්න න මේ ෆෝන්් එක නේද ඔබ තාරුණ්‍ය අයෙක් නම් ඔබගේද තේරීම එවනු ඇත එතකොට ඒ තෝරගන්න ඕන ඒ දුරකතන වර්ග්‍යතියන එක තෝරගත්තර පස් හම්ම වන වස්සසාහගත්තත්්‍යයන් මොවත් කියන්නන්නේ ඒකතින සාධනයේ දේවල් කියන්නේ මේ කියන්නේ ඔබත් තාරන්නේ අයෙක් නම් ඔබගේද තේරීම එවනු ඇත කියලම කද කරන්නේ අන්නේ හැගීම් ඇවිස්සීමක් තමයි වෙන්නේ මිත්‍රයා මහාචාරයෙක් ලිවූ නවකතාව හැකික්මනින් කියවන්න දැනට මත් එහි පිටපත් දසලක්ෂයක් පමණ විකිනි අවසන් ඩැන්. හැම දෙනාගේම පාහේ කතාව එය ගැනයි. හැඟීමක් අවුසන්. සමහරලට ඔය කියන පොත තාම පොද්දහ පපාලවක්ත් ිගිල් ැතිවෙන පොට නොත් කියන්නේ දැන් කවුරුත් කතා කරන්නේ පොත ගැන. දසලක්ෂයක් පොත් විිකිණනිය අවසන්න නිසා වත් ිහිල්ල මේ පොත ගන්න කියලාවක් ක්‍රාකාරව මොකක්ද කරන්නේ. හැගීම් අවස්සනව උුද්වේක කර බවක් ඇති කරනු. එනිසා ජාතිවාදී ආගම්වාදී සටනුල තින සටන් පාට වල වෙලන් දැන්වීම් මල අනිවාරයෙන් ජනෝද්‍රේජන ස්භාවය දැක බලාගන්න පුළුව. පුොදේ අපි හතරවෙනියක යනවා පුද්ගලාලම්බන අභාෂය. වල දන්න සාමාන්‍යයෙන් අපි නිගමනයකට එනකොට අපිට පුද්ගලිකත්වයන් විවිධ ඥාතීත්වයන් ඉදිරිවාදිිකම් අපිට වැඩන්නේ හරි. ලන්නේ ප්‍රබල සාක්ෂි මගින් අදාලකාරණය තහවුරු වෙනවද ඒ ක්ෂි ගැපෙනවදේ සාක්ෂි අදාලද. සාක්ෂි ්‍රබලද මෙකදි වෙන්නේ එහම ප්‍රබල සාක්ෂි මගින් යමක් උපපු කරනවා වෙනුවට ඇත්තටම තර්කයට ඉලක්ක වෙච්ච පුද්ගලයට නින්දා කල්ලා අපහාසගල්ලා පුද්ගලිකත්වේ තරකයට අදාළ කරගෙන යමක් පිළිගන්නන් හෝ පිගන්න හෝ බැහර කරන්න උත්සාහ කරන. මෙකදි වෙන්නේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතර නින්දා පහස කරනු ගරහනෝ මඩගහනවා. ලාද කරනු එහෙම කරලා මෙන්න මේ පුද්ගලේ වගේ කෙනෙක් මෙයාකිීපු දේවල් පිළින්න බෑ කියලා ඒක ප්‍රතික්ෂේප කරන උත්සාහර. නමුත් අපිට පුද්ගලිකත්ව ඇත්තන වැඩක් නෑ. අරද විනිශෂකාරෝේ තීන්දුවත් දෙනකොට මේ මගේ අම්මද මේමගේ තාත්තද මේ මගේ අසල්වාසියද මේමගේ අතීතතියේ ප්‍රේමවන්තියද ප්‍රේමවන්ත දේ වැඩන්න. බැලුව කාරණාදිහා බලලා එ ගැලපෙනවනං එය ප්‍රබලනං තිීන්දුවක් දුන්න. උදාහරණය දැන් කියනව මෙහෙම. සදාචාරයේ පිළිබඳ මේ දේශවරයා ඉදිරිපත් කළ අදහස් අපට පිළිගත නොහැක. මන්දහු බාලපචාර ක්‍රියාවට බැරරිදිකරුවෙක් බීඇති බැවිනි. එ සදාචාරය ගැන කිය මේ දේශවර ඉදිරිපත් කරන දෙව අපිට පිළිගන්න බෑ මොදම බාලපචාරක්‍රියාවකට වැරදිකරුවෙක් වෙලා ඉතින් අපිට වැඩන්නේ. පි උප කරන්න ඕන හන සදාචාරය ගැන කියන්න මෙයාට කිසිම අවබෝධයක්න දැනුමක්නෑමෑ ඉගෙන ෙනැනේ. නමුත් කියනකද සදාචාර ගැ කියන්නේ නවා. මීට මේ මා සහකට කලින් බාලපචාරක්‍රියයක්ක්ලමිහිරෙෙන් නිදහස් වෙලාපුගෙන. අපිට යාගේ ෞද්ගලිකත්තේ පුතේ වැඩන්නන්නේ. පෞද්ගලකත්වේ මෙතන අදාළ කරනතින පෞද්ගලිකතර නිින්දාපහස කල තියන ග හලතියන ඩට හලතියන අන්නනං ඒක පුද්ගලා ලම්බන ආභාෂය කලා අපි පුතේ හඳන ගන්න. ප්‍රද දහරක් ම තේල්ට කියන්න ොඩක් ගුුවරු මේ උදදාහරණය භවිතාාව කරන කියනවා. වල තහල් ඇති තම දරුවන් දෙදෙනට හා බිරිදට කන්නදීගත නොහැකි. කාලකන්නේ පරාජිත මනුෂ්‍යෙක් වූ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය අප කෙසේ නම් පිළිගන්නේද. කියන තමන්ගේ බිරින්දට තමන්ගේ දරුවෝදනට කන්න දීගන්න බැරිවෙච්ච. කාලකන්නේ මනුෂ්‍යේක් වෙච්, කාල්මමාක්ගේ මාක්ස්වාදය පිළිගන්න එපාගෙන කියන්න? කාල් මාක්ස්ේ චිින්තන කාල් මාක්ස්කේ දර්ශනය හොඳ නෑ කියන එකට කාරණ ඉදිරිපත් කරන්න එක තාර්කික ඔප්පුරන්න එක පෞද්ග ජීත ගහන් මොකතිගන් තමඟගේ බිඳ ගැන බලුවෙන දරුදන්න ගැන බැලුවෙන දරු දෙෙන හාමතේ මිය දෙන්න මියදුන දරු දෙන්න. එනිසා කාල් මාක්ේ මාක්වාදත් අපිට පිළිගන්න බෑ කියල කියන නමුත් පේනො මෙතන වෙලාදින පෞද්ගලිකත්වයට ගැරහීමක් නින්දා පහසකිරීම අපිට පෞද්ගලිත්වේ වෙන්න දරුණු නිවරෝසිාව නැමති මානසික රෝගෙන් පීඩා විදි. දිලින් දෙක් වූ කෙප්ල තාාරකා ශාස්්‍රේඩි ඉමහත් සේවයක් කළේ යයි ඔබ කෙසේ නම් කියන්නේද. කියන නිවුරෝසිාවකෙන මානසික රෝගෙන් පීඩා විදි. දිලින් දෙක් පච්ච කෙප්ල තාර්කා සාසටඋඹ කගොහොමද කියන්නේ ලොකු සේවාවක් කරාගෙල් නමුත් කෙප්ල තමයි මේ තාරකා විද්‍යට දැවන්ත සේවාකර මනුසය විශේෂයෙන් කෙප්ල නියමතුන, ඉතාම වඩි නියමතුනක් පුතේ තාරකා විද්‍යාව සංවර්ධනයට. එහම එකේ කියනවා ඇත්තර මෙයාට පොඩි මානසික රෝගයක් තිබුණ නිවුරෝසියාව කියන. හරි එනිසසා නියවරෝසිාවගෙන මානසික රෝගෙන් පීඩාය දිලින් දෙක්මයා. අන්තස්සරනයේ. යිකෝද ්‍රාහක කියෙන පරීක්ෂවරයාගේ පරේෂනාකාාරය සහයකයා එක ඇත්ත නමුත් නොහු තාර්කාවිද්‍යට දැවන්ත සේවාක් කර නමුත් කියන නිවරෝසිාවගෙන රෝගයත් තිබුණන දිලින් දෙෙක් මූුවනවා අපිට තාර්කා විද්‍යාව ගෙනක නමුත් අපිට වැඩන්නේ එයා දිලින්දෙක්ද යට රෝගයක්තිම දේ වැඩන්න මකදේ පෞද්ගලිකත්වේ තර්කට දාළ කරගන්න යනවනං අන්නේ එක වැරද්දක් එක දෝසයක් අපි ආභාෂ හඳනාගන්නෝ පුද්ගලා ලම්බන ආභාෂයකීල්. තරවැනි ආභාෂර යනපුතේ යදුජා ආභාෂය හතරනිය කනේ පුතේ පස්වැෙන එක යදු්ජා ආභාෂය පුතේ යදුජා ආභාශය කළ කියන්න මෙහෙමයි තැන් සාමාන්‍ය නීතිරීති සම්ප්‍රදායන් තියෙනොනේ ඒ සාමාන්‍ය නීතිරීති සම්ප්‍රදායන් සුවිශේෂී පුද්ගලයවන්ට පුතේ අදාලනේ ඒ සාමාන්‍ය නීතිරීති සම්ප්‍රදායන් ශුවිශේෂී අවස්ථාවන් වලට අදාලන. අදාළ කරගන්න ගියොත් හටගන්න ආාෂ තමයිපුතේ යදුච්ජාභාෂය සමහර වෙලාට අපි අපේ ජීවිතය මේ සමාජීවිතය තුළ අපි පිළිපදින සමහර නීතිරීති සම්ප්‍රදායන් තියෙනවා. ඒස් නීතරීති සම්මතයන්න්නේ සම්ප්‍රදායන් සුවිශේෂී පුද්ගලයොන්ට සුවිශේෂී අවස්ථාවන්ට අදාළ නොවෙන්න පුළුවන් අදාළ කරගන්න ගියොත් හටගන්න ආභාෂය තමයිපුතේ යදුජ්ජා ආභාෂය කල කියන්. ම සරල උදාහරණයක් කියන් ඩැ. මම මගේ හොඳම මිත්‍රයෙකුට කියනවා. යාගේ බර්ද්ධේ පාටියට යගේ උපන්දින සාධයට එනව කියල. අපිතු හෙට තියෙන්න්නේ හෙට රාත්‍රී හතට තමයි මේ උත්සවේ පටන් ගන්න මම කියල අනිවාරයෙන් හෙට හතව වෙනකට මංබල ෙදිරට එන කිය. හරි, කොහම හරි දැමන් පොරොදුවක් වුණ පොදුවක් උුණනන් එක ස්්ිකිරම්පුදේ මනුසභාවය. හැබැයි එදින මගේ මවාසනීප වෙනවා. එතකොට මට ඒ දිනයේදී. මව රෝහලට හරි වදවරක් ගාවට හරි මට එක්ගෙනයන් අනිවාරෙන් සිද්වෙන එක සුවිශේෂී අවස්ථාවක්. මෙන්න මේ වෙලාවෙේ මම යාලුට කතා කල කියනවා මං මට එන්න වෙන්න විදික් නෑ මගේ අම්මසනීපු වෙලා ඉනිසා මට අම්මව ඩොක්ට කෙනෙක් ගව් එක් යන වෙලා තියනවා. එතකොට මයාලුුව කියන එම වැඩන්න පොන්දුුවක්ුණනාලංෙ එක ෂට කර පං එන කිවන දැන් වරෙන් මේ අම්මසනීපල ඒ කතන්දර මොනවත් වැඩන්න. යැ බලන්න ඔය ඔය සිදුවී මලලා ඔන්න විාගට හපු තාරකයක්ම කියන. හෙට අප නිවසේ පැවැත්වන ප්‍රියසාදයට ඔබ නොවරදවාම පැමිණෙන බවට පොරොන්දුවක් වී ඇතිහෙයින්ද. පොරොන්දුවක් වූයේ නංගේ ඉස්ටකිරේ මනුස්සභාවයක් වනහෙයින්ද දැන් මවරෝහල් ගතකර ඇතයි පවසමින් නොයේම පොරොන්දු කටකිරීම. ඉතිම් පුතේ සාමාන්‍යයේ නීතිය ඒ සාමාන්‍ය සම්ප්‍රදායි ශුවිශේෂී තැනකට අදාළ කරගන්න නෙමේ උත්සාහ කරන් තොර කියනේ අම්මාසනේපුුණත් කමක් නෑ එනමකි වනන් වරි නමු මතකතියාගන්න වනේ සාමාන්‍ය නීතිය සාමාන්‍ය රීතිය සාමාන්‍ය සම්ප්‍රදාය ශුවිශේෂී අවස්ථාවකට අදාලනය අදාළ කරගන්න ගියානේ අදාළරගන්න ගියා ඒසායක දුච්චා භාෂයට අදත්ය. උදාධරය බස්රතය තුළ ගම කරනයම්ගෙනෙක් වේද හ ටිකට් පතක් මිදගත යුතුය. කොන්දොස්තරවරයාද බස්තේ ගමන්රනින් හද ටිගට් පතක් මිදීගත යුතුය. අපිදන්නවා සාමාන නීතිය තමයි සාමා්‍යම්ප්‍රදායතම අපිබස්ස එක අනවනම්පුදේ අනිවාරෙන් ටිකට් එකක් ගන්නවනගෙන හොටයන්න ැයි අපි සාමාන දන්නද. නමුතුඔයි සාමාන්‍ය නීතිපුදේ ශුවිශේෂී පුදගලෙකුට අදාරනෑන කව්ද කොන්දස්තරවය ගැ බස් සතය තුළන ශවිශේෂී පුද්ගලෙක් එතකොට ඒ සාමාන්‍ය අපිට අදාලයේ සාමාන්‍ය නීතිය කොන්දොස්තරවරට අදාලනෑ අදාලරන්න ගියොත්? යත් ජමකතිකිව උදාාරණ ස්රතය තුළ ගම කන්න ම් කෙනෙක් වෙද හ ටිට් පදක් ලදීගතයතුය ොදස්සරවරයාද බස්රතය ගමන්රනයි හු ිෙට් පදක් ලදීගතයුතුය ආන් දැන් පේෙනවා සාමාන්‍ය නීතිය රීතිය සප්‍රදශ විේෂී පුද්ගලවුට අදාලන අදාළකරගන්න ිල්ල තියෙනවා එතකන අදු ච්චාෂිතා ප්‍රසිද් ධාරණය යම් කෙනෙකුගේ ශරීරයක් පිහින් කපන කෙනෙක් වෙතොත් අත්ත රංගටගතයතුය. ශල්ල්‍ය වයිද්‍ය ඔරු ශල්ලකර්ම කරන විටදී මේේදය කරති ඔවන් ත්ත නංගොඩට කතයතුය කර පේන සාමාන්‍ය දෙයක් මේ ශල්ල වයි. දෙවරයක් මේ සැත්කමක් සදහ හතමයි කෙනෙක් ශීරය පියකින් කපන්නේ එහම නැත්තන් යාකි ජීවිත බේරගන්න අපි සාමාන්‍යෙන් දන්න දේ තමයි යම් කිසි කෙනෙක්ගේ ශරීරයක් පියකින් කැපුුවොත් අනිමාරෙන්ය අත්ත ඩංගුට ගන්න ඕන එනිසා ඒ ඒ සාමාන්‍ය නීතිය ශල්ල්‍ය වෛද්‍යවරුන්ට පුතේ අදාලනය අදාළ කරගන්න ගිහිල්ල තියෙනවා එතකොඩ පුතේ යදු්ජා ආභාෂය හටගන්න ඔන්න හෙනම් අපි නරූපික ආභාෂයන්ට අදාළව නෝදාලව